අපි ඉස්සර කාලේ කාපු රස කෑමක් හදන්න යන්නේ මෙනේරි වලින් කැඳ. දැන් මේක අපේ ඉස්සර කාලේ තිබිච්ච ධාන්‍ය වර්ගයක්. දැන් ඒව අපෙන් ඈත් වෙලා යනවා. තරුණ දූල පුතාලා නම් මේව දන්නේත් නැතුව ඇති. අම්මලා ආච්චි අම්මලාගෙන් අහන්නකෝ ඉස්සර කාලේ කොහොමද මේව කෑවේ කියලා. ඉතින් මේව හරි ගුණයි අපිට කන්න පුළුවන් නම්. දැන් කලබලේ වුණත් මේක හදාගන්න පුළුවන්. මොකද හරි ඉක්මනට හදාගන්න පුළුවන් හින්දා. මොකද මෙනේරි ටිකක් පොල් කිරි ටිකක් ලුණු ටිකක් විතරයි අපිට ඕන කරන්නේ. මෙන්න මේ වගේ පැකට් වල තමයි මේක එන්නේ. මේ පේනවද වේලිච්ච දෙහි කොළ දාලා තියෙනවා. මේක නරක් වෙනවට මේ වගේ ග්‍රෑම් 100 පැකට් එකක් එන්නේ. මේ රුපියල් 150ක් වගේ තමයි එන්නේ. සුපර් මාකට්ස් වල තියෙනවා මේවා ගන්න පුළුවන්. දැන් මම මේ ටිකක් පෙඟෙන්න දාලා තියෙන්නේ. දැන් මෙහෙම ටිකක් වුණාට මේක චුට්ටක් වැඩි වෙනවා. මේක තැම්බෙනකොට මේ වගේ මේක ගරලා ගන්න ඕනේ. සමහරක් වෙලාවට වැලි තියෙනවා. අද නම් හැබැයි පොඩ්ඩක් වැලි තිබුණ නැහැ මං ගෑරුවාම. දැන් මේ වගේ සෙන්ටිමීටරයක් විතර උඩින් වතුර තියලා ලිප් ඔන් කරලා අපි මූඩියෙන් වහලා මේක තැම්බෙන්න තියමු. අපි ලුණු එහෙම දාගන්නේ ඊට පස්සේ. මේ වගේ සැරින් සැරේ ඇරලා මේක හැඳි ගන්න හොඳ සුවඳකුත් එනවා. මේ බලන්නකෝ මේ යට ටික ටික ලොකු වෙනවා. චුට්ට තිබුණට වැඩිය පොඩ්ඩක් හැඳි ගල් ගින්දර ගොඩාක් වැඩි කරගන්න එපා. මේ බලන්න දැන් ඕකලන්ට පේනවද දැන් තැඹිලා තියෙන්නේ. දැන් මේ තරමට වතුරක් තියෙනවා. අපි මේ වෙලාවට පොල් කිරි ටික දාගමු. දාලා පොල් කිරි පැහැනකනුත් ඉන්න ඕනනේ. ලුණු ටිකකුත් දාලා තව ටිකක් කිරි දැම්මොත් හොඳයි කියලා මට හිතෙනවා. පොල් කිරි දාලා අපි චුට්ටක් වෙලා වහලා නටාගෙන එනකොටම අපි අරිමු. කැඳේක නටාගෙන එන්නේ. දැන් පොල් කිරි දැම්මට පස්සේ ටිකක් වෙලා ලිපේ තියන්න අර පොල් කිරි පැහෙන්න ඕන. අර කිරි බත වුණත් කිරි පැහුණම්මනේ රස කිරි බත. ඒ වගේ ටිකක් වෙලා හැඳි ගගා ඉන්නකොට ඔන්න දැන් නම් මගේ පොල් කිරි ටික පැහිලා හරි රසට තියෙනවා. හොඳට ලුණු බලා ගන්න ඕන. ලුණු වැඩි කරගන්න එපා. නමුත් ලුණු රස තියෙන්න ඕන අර පොල් කිරි කැඳට වගේ. අපි මේක ඔෆ් කරගමු. හරි සුවඳයි, හරි කිරි සුවඳයි. මේ බලන්නකෝ මේ ග්‍රෑම් 100 පැකට් එකෙන් 3 කාලක් විතර මම ගත්තා. ඉතින් සාමාන්‍යයෙන් මෙතන දෙන්නේ කුටි විතර තියෙ ගන්න පුළුවන්. හරි සුවඳයි. ඒකට ආවේනික වූ වෙනස් සුවඳක් තියෙන්නේ. ඒක පොල් කිරිත් එක්ක එකතු වුණාම හරි ෂෝක්. ඇත්තටම මේක මග එකක දාගෙන වුණත් මේ නිකන් අර අපි කොළ කැඳ බොන්නේ ඒ වගේ බොන්නත් පුළුවන්. හරි රසයි. දැන් මේක ඉස්සෙල්ලාම වුණ දුවෙක් හරි පුතෙක් හරි නම් මිනේරි ටික වතුර ටික දාලා මෙනේරි වලට වැඩිය සෙන්ටිමීටරයක් එකමාරක් වතුර දාන්න. වතුර දාලා අඩු ගින්දරේ වහලා ටිකක් වෙලා තැඹෙන්න තියන්න. සාමාන්‍යයෙන් මිනිත්තු 5ක් 6ක් යනකොට හොඳට බලන්න. අතට පොඩි වෙනවටත් වැඩිය හොඳයි කාලා බලනවා නම්. කාලා නිකන් පිටිගතිය වගේ නැතුව හොඳට බත්තටේ වගේම තැඹිලා තියෙනවා නම් තමයි මේක හරියට තැඹිලා තියෙන්නේ. ඊට පස්සේ අපි පොල් කිරි දාලා ටිකක් වෙලා තියෙන නිසා තව හොඳට තැම්බෙනවා. අර පොල් කිරි කැඳට බත හොඳට තැම්බෙන්න ඕන වගේම මේ මෙනේරි ටිකත් හොඳට තැම්බෙන්න ඕන. ඉතින් මේ වගේව ඕකලන් කන්න පුරුදු වුණොත් මං හිතන්නේ පුංචි දූල පුතාලටත් මේව පුරුදු කරන්න ඕන. මොකද ඒකලන් තමයි අපි මේ පරණ දේවල් ඉස්සරහට ගෙනියන්න ඉන්න කට්ටිය. පුංචි කාලේ ඉඳලා මොකද අමුතු රසක් කිසිම දෙයක් නැහැ.
හරිම ප්‍රිය රසක් තමයි තියෙන්නේ. ඉතින් පුංචි දූ දරුවොත් මේවා මේවට පුරුදු කරන්න පිටරට ඉන්න දූල පුතාලා ලංකාවට ආවම මේවා අරගෙන යන්න එහි ගිහිල්ලත් ගන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ වගේ හොඳ දේවල් අරන් මං ආයෙත් එන්න මං අනුම්මා.